අයිබෝන් සිංහල ෆිල්ම් රිවිව් විත් රෂාන් වැඩසටහනේ අලුත්ම එපිසෝඩ් එකට අපි බොහොම ආදරෙන් සාදරෙන් අපි ඔබ පිළිගන්නවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටිකක් අලුත්ම චිත්‍රපටයක් ගැන මේක Disney Plus ඔස්සේ මෑතකදී නිකුත් වෙච්ච ළමයින්ට වැඩිහිටියන්ට විශේෂයෙන්ම ළමයින්ට වඩා සුදුසු science fiction fantasy විශේෂයෙන්ම fantasy වර්ගයේ චිත්‍රපටයක් තමයි Artemis Fowl ෆේලිය එකක් කියලා තමයි කියන්න වෙන්නේ චිත්‍රපට ගැන කතා කරන්න කලින්ම මේක මම දකින විදිහට Disney සමාගම ඔස්සේ කරපු adaptation එකක් විදිහට ඒ කියන්නේ නවකතා පොතකින් කරපු චිත්‍රපටයක් හැටියට ගත්තහම සහ මෑතකදී කරපු චිත්‍රපටය අතුරින් live action film වලින් Disney සමාගමේ ෆ්ලොප් එකක් එහෙම නැත්නම් ෆේලිය වෙච්ච චිත්‍රපටයක් කියලා තමයි Artemis Fowl හඳුන්වන්න වෙන්නේ. නමුත් අපි මේක දැන් මේකේ ට්‍රේලර් එක රිලීස් වෙලා ගොඩක් කල් වෙනවා. ඉතින් අපි කවදාවත් ඒ කියන්නේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් තමයි අන්තිමට අපිට දැක් ගන්න පුළුවන් උනේ. ඉතින් මේකට හේතු ගණනාවක් විවිධ විචාරකයන් විසින් ජාත්‍යන්තර විචාරකයන් හොලිවුඩ් විචාරකයන් සෑහෙන්න මේ ප්‍රංශ විචාරකයන් මේ වගේ සෑහෙන්න විචාරකවරු මේ Artemis Fowl මේ චිත්‍රපටිය ගැන විවිධාකාර කතා කියනවා. ඉතින් නමුත් මමත් හරි ආසාවෙන් බැලුවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ මේකට අලුත් ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් මේ චිත්‍රපටියට. මොකද මේ කතාව මේ කතා ඉතිහාසය ඒ කිසිම දෙයක් මම මේ චිත්‍රපටිය නරඹන්නේ තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා මට මේ ගැන යම් කිසි කතාවක් ඔබට කියන්න පුළුවන් වෙයිද කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා මම ඒ චිත්‍රපටිය ඒ විදිහට නරඹන්න තීරණය කරේ. මොකද 2001 දී පමණ තමයි මේ Artemis Fowl කියන පළවෙනි නවකතාව නිකුත් වෙන්නේ. ඉතින් එදා සිට 2006 විතර දක්වා නවකතා කීපයකින් මේ මේක අර මේ බුක් සීරීස් එකක් අර අපි දක්කින Harry Potter එතනින් ගියාම Twilight මේ වගේ Hobbit Lord of the Rings වගේ මේ බුක් සීරීස් එකකින් තමයි මේ ඇඩැප්ටේෂන් එක මේ ඒ කියන්නේ මේ මේ කතාවට සිනමාවට ගෙනෙන්නේ. ඉතින් මෙහිදී ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ඇත්ත ඔහුගේ ක්‍රූ එක ඉතාම හොඳයි ඉතාම හොඳ ප්‍රඩක්ෂන් එකක් අපි දකිනවා Erin Colfer මම හරිනම් මම ප්‍රොනවුන්ස් කරා Erin Colfer කියන නවකතාකරුවාගේ මේ Artemis Fowl කියන නවකතාව ඔස්සේ තමයි නවකතා සීරීස් එක මේ බුක් සීරීස් එක ඔස්සේ තමයි චිත්‍රපටය සිනමාවට නැගෙන්නේ විශේෂත්වය වෙන්නේ මේක ඉතාම සාර්ථක වෙච්ච නවකතා පොත් පෙළක් ඒ කියන්නේ ඔබ දන්නවා Harry Potter කියන්නේ ලෝක ප්‍රසිද්ධ කතා පෙළියක් ළමා කතා පෙළියක් නවකතාවක් විදිහට බොහොම මේ ඉතාම ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඒ වගේම තමයි මේ Artemis Fowl කියන මේ නවකතා පෙළියත් ඉතාම ජනප්‍රියත්වයට පත් වෙනවා විචාරකයන් විසින් මොකද අපි කවදාවත් හිතන්නේ නැති අවුරුදු 12ක පමණ ළමයෙක් විලන් කෙනෙක් විදිහට දකින්න එක නවකතාකරුවන්ට ඒ
කියවන්නන්ට බොහෝම මේ රුචිකත්වයක් ගෙනෙනවා මේ කතාව නිසා. ඉතින් නමුත් ඇයි මේක ෆේල් වෙන්නේ කියන එකටත් අන්න ඒ කටයුත්තම බලපානවා කියලා මට නම් හිතෙනවා. මොකද මම කිව්වා මම මේකට ෆ්‍රෙෂ්. ඒ කියන්නේ මම මේ නව කතාව කියවලා චිත්‍රපටිය බලන කෙනෙක් නෙමෙයි. මම මේ කතාව අහලා තිබෙත් නෑ. ඉතින් මම මේ පළවෙනිම හාහපුරා කියලා මේ චිත්‍රපටිය නරඹනවා. ඉතින් සාමාන්‍ය විදිහට ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති විදිහට මම මේ චිත්‍රපටිය නරඹනවා. ඊට පස්සේ මම චිත්‍රපටිය හදපු හැටි මම නරඹනවා. ඉතින් US ඩොලර්ස් මිලියන 125ක් කියන්නේ එසේමසේ බජට් එකක් නෙමෙයි. නමුත් ඩිස්නියකට ඒක පොකස් චෙන්ජයක් වගේ එක සාමාන්‍ය ගානක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කියන්නේ ප්‍රොඩක්ෂන් එකක් හැටියට ප්‍රොඩක්ෂන් වල වැඩ කරන කෙනෙක් හැටියට මම දන්නවා මිලියන 1.5 US ඩොලර්ස් කියන්නේ ලේසි පහසු බජට් එකක් නෙමෙයි. ඉතින් ඒ තරම් වියදමක් කරලා ඒ තරම් අපූරු නිර්මාණ ශිල්පීන් එක්ක විශේෂම පස්තර නිර්මාණ ශිල්පීන් ඉතාම දක්ෂ නිර්මාණ ශිල්පීන් එක්ක කෙනෙක් බ්‍රැනෙක් කියන්නේ සාමාන්‍ය අධ්‍යක්ෂවරයෙක් නෙමෙයි ඌ ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මොකද අපි දකිනවා ඉතාම ජනප්‍රිය චිත්‍රපට රාශියක් කරපු අධ්‍යක්ෂවරයෙක් ඉතිහාසයේ කියන්නේ 1990 ඉඳලම වගේ ඌ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරගෙන එනවා. ඉතින් ඒ අතරින් මම දැකපු මම බලපු වඩාත්ම ජනප්‍රිය චිත්‍රපට කිව්වොත් එහෙම 1996 හැම්ලට් වගේ ෆිල්ම් එකක් සෝනි සමාගමත් එක්ක ඌ බොහොම අපූර්ව නිර්මාණ කරන ඉතාම සාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තවත් බලපු මා චිත්‍රපටයක් කිව්වොත් 2011 කරපු තෝ චිත්‍රපටිය Paramount Pictures එක. ඊට පස්සේ ජැක් රයන් ඒකත් සාර්ථක වෙනවා Shadow of Recruit කියන චිත්‍රපටිය. ඊට පස්සේ Cinderella Walt Disney Studios Motion Pictures එක ඔහු ඒ නිර්මාණය කරනවා. ඉතින් මේ විදිහට All is True, Murder on the Orient Express මේ වගේ ඔහු ජනප්‍රිය වෙච්ච සහ ඉතාම ජනප්‍රිය වෙච්ච චිත්‍රපට රාශියක් නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙක්. ඉතින් නමුත් මේ Artemis Fowl 2020 ඔහුට ඒ තරම්ම හොඳ අවුරුද්දක් වෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. කොහොම හරි Artemis Fowl කියන්නේ අවයසවරු 12ක් වෙන ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩඩ් ඩීසන් එකනේ විලන් කරක්ට එකක් කිව්වොත් හරි. ඉතින් ඒ කියන අන්න ඔය කියන මේ විශේෂත්වය නිසාම තමයි අපේ රසිකයන් මේ පොත ඉතාමත් ආදරෙන් වැළඳගන්නේ. පොඩි ළමයි වෙන්න පුළුවන් ටීනේජර්ස්ලා ඊට පස්සේ වැඩි හිටියෝ මේ පොත ඉතාම ආදරෙන් වැළඳගන්නවා ඔන්න ඔය කියන කාරණය නිසා. ඒ කාරණය ඇයි පිටපතේදී මිස් වෙන්නේ කියන එක අපිට ගැටලුවක් වෙනවා. මොකද චිත්‍රපටයේ අපිට පෙනෙන්නේ නැහැ ඔහු මාස්ටර් මයින්ඩඩ් කෙනෙක් කියලා. අපිට පෙන්නේ ඔහු ඉන්ටෙලිජන්ට් කියලා. අපිට පෙන්නේ නැහැ ඔහු ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩඩ් කෙනෙක් කියලා. ඉතින් ඒක මට හිතාගන්න අමාරුයි. මොකද දැන් අපි කිව්වොත් එහෙම ෆ්‍රෙඩියා ෂෝ ෆ්‍රෙඩියා ෂෝ කියන ඒ නවක රංගන ශිල්පියා තරුණ නවක රංගන ශිල්පියා. ඉතින් ඔහු නවකෙක් විදිහට අපිට ඔහු තිරයට රැගෙනවා මේ චිත්‍රපටය හරහා. ඉතින් ඔහු ඇත්තටම නවකෙක් විදිහට තමයි අපිට පෙනෙන්නේ ඇත්තටම. ඉතින් මොකද ඔහුගේ විශිෂ්ට රංගනයක් අපි දකින්නේ නැහැ. ඉතින් ඒ දකින්නට හේතු වෙන්නේ චිත්‍රපටයේ පිටපතද කියලා මට පෞද්ගලික සැකයක් හිතෙනවා. මොකද මම ළමුන් රාශියක් එක්ක වැඩ කරන කෙනෙක් චිත්‍රපටි ශේෂ්ත්‍රයේ ඉතින් සිනමා ශේෂ්ත්‍රයේ. ඉතින් ඒ අතරේ මමත් ගොඩක් නවකින් එක්ක මම වැඩ කරනවා. විශේෂයෙන් මගේ කිරි චිත්‍රපට වලට මම නවකින් බොහෝ වෙලාවට යොදා ගන්නවා. ඉතින් නමුත් ඔවුන්ට හොඳ පිටපතක් ලැබුණොත් ඔවුන් ඇත්තටම හොඳ දෙයක් කරනවා. නමුත් අපේ පිටපත හොඳ නැත්නම් ඇත්තටම ඔහුට කරන්න දෙයක් නැහැ. ඔහු නවකෙක් හැටියට ඔහු එතන අතරමං වීමක් සිද්ධ වෙනවා. මොකද අපි කොයිතරම් උදව් කරත් ඔහුට ඒ චරිතය ගොඩනගන්න ඒ චරිතය ගොඩනැගිලා නැත්නම් පිටපත හරහා ඔහුට ගොඩනගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඉතින් ඒකම තමයි මම දකින්නේ මේ චිත්‍රපටයේ මේ Artemis Fowl මේ ෆීචර් ෆිල්ම් එකේ දකින්නේ මං ඒ දෙයි. මොකද අපිට චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපි නරඹුවාම අපිට මෙහි අගක් මුලක් තියෙන කතාවක් හරියට අපි දකින්නේ නැහැ. මොකද විචාරකයන්ගේ කීවීමට අනුව ඒ අපේ රසිකයන්ගේ ඒ කමෙන්ට්ස් වලට අනුව අපි දකිනවා පොතේ බොහොම අපූර්වට ඒ මේ කැරක්ටර් එක ඒ කියන්නේ කැරක්ටර් හඳුන්වලා දෙන විදිහ ඊට පස්සේ ඒක 1-to-1 මේ සීක්වෙන්ස්ලි මේ ගලා යාම චිත්‍රපටය කර තියෙන ගලා යාම ඊට පස්සේ පළවෙනි මිනිත්තු 6 කියන්නේ ඉතාම දැවැන්ත කාලයක් ෆීචර් ෆිල්ම් එකක. ඉතින් ඒ කාලය තුළ ප්‍රේක්ෂකය රඳවා ගැනීම මේ වගේ දේවල් විශේෂ කාරණා වෙනවා. ඉතින් චිත්‍රපටයේ පිටපතට මේක මගහරවනවද කියලා අපිට හිතෙනවා. මට හිතෙනවා.
ජූඩි ඩෙන්ච් ඒ වගේම චෝෂි ගැඩ් වගේ දක්ෂ අතිදක්ෂ රංගන ශිල්පීන් මේ චිත්‍රපටින් දායක වෙලා තිනවා ඉතින් ඔවුන්ටත් යම්කිසි දෙයක් කරගන්න පුළුවන් වුණාද කියලා අපිට සැක හිතෙනවා ඉතින් මම මේ කියන කාරණා ගත්තාම මට හැඟෙන විදිහට චිත්‍රපටයේ පිටපතේ ලොකු දෝෂයක් තිබෙනවා කියලා මම නම් හිතන්නේ ඒක නිසා තමයි මේ ෆිල්ම් එක ෆ්ලොප් එකක් වෙන්නේ මොකද ඉතාම හොඳ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා හොඳ රංගන ශිල්පීන් ඉන්නවා කාස්ට් එක උනත් මම කියන්නේ ෆ්‍රෙඩියා දක්ෂ ළමෙක් නෙමෙයි කියලා ඉතින් ෆ්‍රෙඩියාට යම්කිසි දෙයක් කරන්න හැකියාවක් තියෙන ළමෙක් තමයි හොඳ ප්‍රොඩක්ෂන් එකකට තීරෙන්නේ ඉතින් අන්තකේ කාස්ටින් කරන අය වුණත් මම හිතන්නේ ඔවුන්ට වැඩිමක් වුණා කියලා ඉතින් නමුත් ඔහුට කරන්න දෙයක් නැති වෙච්ච කමයි මම හිතන්නේ ඉතින් කොහොම හරි මේ දේවල් අතුරින් ගත්තාම අධ්‍යක්ෂකවරයා ඊළඟ ප්‍රොඩක්ෂන් ඩිසයිනින් ඩිසයින් එක ඩිස්නි සමාගම මේට වැය කළපු මුදල මේ හැම දෙයක් අතරින් බැලුවාම මේක ෆ්ලොප් එකක් වෙන හේතුව චිත්‍රපටයේ පිටපත කියලායි මට නම් හිතෙන්නේ දකින කාරණාවක් තමයි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එනදා ට්‍රේලර් එක අපි දකිද්දී ඔබ දැක්ක ට්‍රේලර් එක දැන් මගේ මේ පිටපස්සේ ට්‍රේලර් එක ප්ලේ වෙනවා මේ ට්‍රේලර් එක ඔබ දකිනකොට සහ මේ ට්‍රේලර් එක බලලා ඉවරලා අපි චිත්‍රපටය දකිනකොට ඔබ දකින මේ ට්‍රේලර් එකේ තියෙන මේ හතරෙන් තුනක්ම දර්ශන මේ චිත්‍රපටයේ නැහැ එතකොට ඒකට හේතුව මොකද්ද අන්න එතනත් පොඩි ගැටලුවක් තියෙනවා ඉතින් ඒක තමයි මගේ දෙවෙනි කාරණාව ඉතින් මොකද දැන් පළවෙනි කාරණාව මම හිතන්නේ මොකද මම පිටපත මට ලැබිලා නැහැ මම පිටපත මට හොයාගන්න විදියක් හම්බුනේ නැහැ නමුත් මම අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් උත්සාහ කරනවා මේක පිටපත හොයාගන්න ඉතින් හොයාගෙන පිටපත කීවර බලන්න ඕනේ පිටපත මොන වගේද කියලා පිටපතේ දෝෂයක් කියන කාරණාව එක පාටම එකහෙලාම ඔබට කියන්නේ නැතුව නමුත් අර ඒ තමයි මම හිතන විදිය ඉතින් ඒකයි මම කිව්වේ මේකේ පළවෙනි කාරණාව පිටපතේ දෝෂයක් ඇද කියලා දෙවෙනි කාරණාව මම දකින විදිහට මේකේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එක ඒ කියන්නේ මේ එඩිට් එකෙන් පස්සේ මේ ෆිල්ම් එක මොන විදිහටද එළියට ආවේ අන්න ඒකක් පොඩි ගැටලුවක් මේකේ එඩිටාතින් යම්කිසි විපර්යාසයක් සිද්ධ වුණාද නැත්නම් මේක යම්කිසි බලවේගයක් විසින් ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකේ ඒ කියන්නේ මේ ඩිස්නි සමාගම විසින් යම්කිසි බලපෑමක් කළා මේ චිත්‍රපටය යම් යම් විදිහට හැඩ ගැස්සුවද මොකද මේ චිත්‍රපටය කලින් රිලීස් වෙන තිබ්බේ චිත්‍රපටයක් නමුත් ඔවුන් රිලීස් කරන්න හිටපු අවස්ථාවේ ඔවුන්ට රිලීස් කරගන්න බැරි වුණා ඊට පස්සේ මේ COVID-19 වසංගත තත්ත්වය නිසා ඔවුන්ට එය රිලීස් කරගන්න හම්බුනේ නැහැ අන්තිමට ඔවුන් අනි ඔහුගේ ඔවුන්ට එන්න තිබ්බේ මෝලාන් වගේ චිත්‍රපට මේ එහෙමම තියද්දි මේ චිත්‍රපටය Disney Plus ඔහුගේ ස්ට්‍රීමින් නෙට්වර්ක් එක ඔස්සේ මේක රිලීස් කරනවා ඉතින් ඒකට අපිට සැකසයිතයි ඇයි මෙහෙම මේ විදිහට මේක වුණේ කියලා මොකද ඔවුන් Disney සමාගම දන්නවද මේක ෆ්ලොප් එකක් වෙනවා කියලා ඒක නිසා ඔවුන් ඒක නිකන් රිලීස් කළා දැම්මද ස්ට්‍රීමින් නෙට්වර්ක් එකක් ඔස්සේ theoretical රිලීස් එකක් කරන්න නැතුව කියන එක අපිට හිතන්න වෙනවා ඉතින් ඒක තමයි මගේ දෙවෙනි කාරණා මොකද එඩිට් එකේදී යම්කිසි බලපෑමක් මේකට සිද්ධ වුණාද කියලා මොකද ඒකට හොඳම උදාහරණය අපි දකින්න අපි සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් හැටියට ගත්තොත් එහෙම අපි දකින්න හොඳම උදාහරණය තමයි ට්‍රේලර් එකේ තියෙන ගොඩාක් සීන්ස් මේ ෆිල්ම් එකේ නැහැ ඉතින් මේ කාරණා දෙක තමයි මම දකින්නේ ආටමිස් ෆෝල් කියන චිත්‍රපටයේ ෆ්ලොප් එකක් වෙන්න හේතුව කියලා ඉතින් මම දකින්න විචාරකයෙක් විදිහට මම දකින්න හේතුව සහ ෆිල්ම් මේකර් කෙනෙක් විදිහට මම දකින්න හේතුව ඉතින් මම ආරාධනා කරන ඔබටත් චිත්‍රපටයේ ට්‍රේලර් එක බලන්න ට්‍රේලර් එක බලලා ඊට පස්සේ චිත්‍රපටිය නරඹන්න ඔබට Disney Plus තියෙනවා නම් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ ඔබට හොයාගන්න පුළුවන් මේ කොහොමනත් චිත්‍රපටිය ඉතින් චිත්‍රපටිය නරඹන්න නරඹලි වෙරලා මේකේ හදන හැටි පොඩ්ඩක් බලන්න ඒ බලලෙවිලා ඊට පස්සේ ඔබ තීරණය කරන්න
ඔබ හිතන්නේ මොකක්ද කියලා. ඒක නිසා මම ආරාධනා කරන ඔබට ඔබේ ਵਿਚාරය අපිට දන්වන්න කියලා මේ චිත්‍රපටිය ගැන මම ආරාධනා කරනවා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපිට ඊමේල් එකක් සෙන්ඩ් කරන්න පුළුවන්. අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් Facebook හරහා හෝ Instagram හරහා හෝ කොමෝ වේවා අපිව අපිට දැනුම් දෙන්න මේ आर्टमिस् फोल की चित्रपाटी मुखद उने के लिए हरिम शोकजनक कथावाक्यल की अन्न मुखद गुड़क दिन बलापुर त्यागन हिटिया मे नवल वगेम मे कथावातीताम जनप्रिये गेल मुखद अनेक कारण मे ऐन विनाडी अणुवाक अणु देखा अणु हाक्र मैं मतने हरिट ड्यूरेशन कोमारी विनाडी अणुवाक्य विनाडी अणुवाक काल तूल ओन ऐ हों इंट्रडक्षन मे वे बुक् सीरियस कथावकट इतको मे एक फिल्म सीरियस बलापुरना ऐ ओन हिंदी मे कथावट दुनिया की कारणवत अपेट पोडिता मुखद रापिकेम हेरी पोट वक्त चित्रपटियाम इतम सार्थक चित्रपटियाकुना अंतिम पोत अभिभव चित्रपट सार्थक लोक प्रसिद्ध चित्रपट नरबल मिनसु पोत की अट पत्ते सामान्य चित्रपट वेच नति दया हेरी पोट वस्ते मे मे पोत्कर्मांत सह सिनेमा कर्मांत की देखा धोरणी ई थिंक नमु ट्वेलाइट क्यू तीट वा विना इट पास अभी गात लॉर्ड ऑफ द रिंग्स हॉबिट वगे दया क्यू तीट वा विना ඉතින් මේ වගේ තව නවල්ස් වලින් ආපු තව මේ يعني සීරීස් නැතුව සම මේ මේ සිංගල් ෆිල්ම්ස් තියෙනවා සිංගල් ෆීචර් ෆිල්ම්ස් තියෙනවා. ඉතින් මේවා ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මොකද ඇඩැප්ටේෂන් එකකින් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද නවකතාවක්, කෙටි කතාවක්, චිත්‍ර කතාවක් හෝ ගත්තහම ඒකට වෙනම ප්‍රේක්ෂක පිරිසක් එහෙම නැත්නම් මේ මේ කියවන්නන් පිරිසක් රසිකයන් පිරිසක් වෙනම මේ මේ රසිකයන් පිරිසක් ඒ සඳහා ඉන්නවා. ඉතින් එතකොට ඔවුනුත් මේකේ වෙනම වර්ෂන් එකක් විදිහට තමයි මේ සිනමා නිර්මාණය දකින්නේ. එතකොට ඉතින් අධ්‍යක්ෂකවරයෙක් විදිහට, නිෂ්පාදකවරයෙක් විදිහට, ඒ වගේම පිටපත් රචකයෙක් විදිහට බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ පොතකින් අපි කොහොමද ඇඩැප්ටේෂන් එකක් කරන්නේ මේ සිනමා නිර්මාණයක් කරන්න කියන එක අපි කරනකොට කියලා මම හිතනවා. මොකද එතනදි යම් යම් අඩපාඩු සිදු වුණොත් එහෙම අපිට අර හිටපු ප්‍රේක්ෂක පිරිසත්, ඒ කියන්නේ ඉන්න ප්‍රේක්ෂක පිරිසත් අපි දන්නවා අපේ ටාගට් මේ ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ඔල්රෙඩි අපිට මේ අපේ මේ පොත ආශ්‍රයෙන්. නමුත් ඔවුන් පවා අපිට නැති වෙනවා අපි මේ හරියට අපේ සිනමා නිර්මාණය මේ අලුත් නිර්මාණය කරේ නැත්නම්. ඉතින් කොහොම වුණත් මම හිතනවා ඩිස්නි සමාගම මේක නැවතත් නිර්මාණය කරයි කියලා, රීබූට් එකක් කරයි එහෙම නැත්නම්ත් කියලා. එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් නම් කරන්නේ TV series එකකට යන එක, මේ ෆිල්ම් එක හිමම තියලා ඊළඟ කොටසට යන්නේ නැතුව. ඉතින් මම හිතනවා ඒක ඒ ආකාරයෙන් වෙයි කියලා. එහෙම වුණත් හොඳයි. එහෙම නැත්නම් ඉතින් හරිම අසාධාරණයක් වෙනවා මේක අධ්‍යක්ෂකවරයාට. ඒ වගේම මේකේ මේ නවක රංගන ශිල්පියා ෆ්‍රෙඩියා මේ හැමෝටම ගොඩක් අසාධාරණයක් සිද්ධ වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා අන්තිමේ ඒ වගේම විශේෂයෙන්ම මේ අපේ මේ රසිකයන්ට අපේ මේ පොත කියවපු මේ ආටමිස් ෆෝල් කියන පොත කියවපු මේ මේ සීරීස් එක කියවපු රසිකයන්ට තමයි අසාධාරණයක් වෙනවා ඩිස්නි සමාගම ඔස්සේ ඒ කටයුත්තේ හරිය ආකාරව සිද්ධ කරේ නැත්නම්. ඉතින් කොහොම වුණත් एक सार अन्य दें मेतन आप दिन चित्रपट नरमादी विना अणु अतुत ඔවුන් පොත් දෙකක කතා කියන්නේ නැනවා කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ පළවෙනි පොත විසින් පළවෙනි පොතින් පටන් ගත්තට චිත්‍රපටය දෙවෙනි පොත විසින් පළවෙනි පොත යට කරගෙන අන්තිමට දෙකටම නැති කතාවක් එළියට එනවා කියලා තමයි පොතත් කියවපු චිත්‍රපටයත් නරඹපු විචාරකයන් කියන්නේ. ඉතින් මම ඒක හරියටම දන්නේ නැහැ. මොකද මම මේ පොත කියවල නැති නිසා කොහොම නැති ඉතින් මේ වගේ විවිධ මත තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඔබට ආරාධනා කරන්නේ ඔබ මේ ආටමිස් ෆෝල් පොත කියවල නැත්නම් ඔබ කියවන්න. එහෙම නැත්නම් ඔබ මුලින්ම චිත්‍රපටය බලන්න නැත්නම් පොත කියවන්න. කොහොමරි මේ දෙකම ආශ්‍රාදය කරලා රසවින්දනය ලැබලා ඔබ අපිටත් දන්වන්න ඔබ හිතන්නේ මොකද්ද මේ ආටමිස් ෆෝල් චිත්‍රපටය ගැන කියලා. ඉතින් එහෙනම් අදට මගේ රිවියු එක මෙතනින් ඉවර කරනවා. අපි ලබන සතියේත් අපි හම්බ වෙනවා තවත් මේ වගේ ෆිල්ම් රිවියු එකකින්. ඉතින් ඒ වගේම අවසානයේදී කියන්න ඕනේ අපිට බොහොම ස්තුතියි අපිට අපිව ලයික් කරනවට, අපිව කමෙන්ට් කරනවට, අපේ මේ වැඩ කටයුතු ෂෙයා කරනවට, ඒ වගේම අපිත් එක්ක අත්වල මැදගෙන ඉන්නවට, ඒ වගේම අපි ආරාධනා කරනවා තවදුරටත් අපිට දන්වන්න, අපි පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, ඔබ ඔබ ආදරය කරන චිත්‍රපට, ඔබ කලින් නරඹපු චිත්‍රපටි වුණත් අපි කතා කර බහ කරන්න ලෑස්ති අලුතෙන් එන චිත්‍රපටි වගේම ඔබ කැමති නම්. ඉතින් ඒක නිසා අපිට දන්න ලෙවන්න. බොහොම ස්තුතියි. සිංගල් ෆිල්ම් රිවියු විත් රෂාන් පර්සනනත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. අපි හම්බුම් ලබන සතියේ. සුබ දවසක්. Thank you.